අමිත්වනි. මනුෂ්‍යනානයක් කාරගාවට ඊශ්‍රායලයේ රස්සාවක් හදාගෙන ආපු තරුණියකට නලවන්න බවෙද්දීපු සිද්ධියක් මේ වෙනකොට මාධ්‍යයට වාර්තා වෙනවා. මේ අදාළ සිද්ධියට මුහුණ දීලා තියෙන්නේ එස්.කේ. චන්ද්‍රතා කියන රද්දම ආසනයේ 22 වැනි තරුණියක්. මේ තරුණිය මනුෂ්‍ය නානායක්කාර වෙත යොමු කරලා තියෙන්නේ වජිර. වජිරට මේ තරුණිය අඳුන්වලා දීලා තියෙන්නේ රද්දම ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලඥයෙක්. ඇය මේ මනුෂ්‍ය නානායක්කාර හම්බෙන්න ඇවිල්ලා තියෙන්නේ වජිරගේ ලියුමත් අරගෙන තමන්ගේ අම්මත් එක්ක. මේ අදාළ කාන්තාව රූපන් රූමත් වුණාට එතරම් අධ්‍යාපනයක් තිබෙන කෙනෙක් හැටියට නෙමෙයි අපට දැනගන්නට ලැබිලා තියෙන්නේ. කොහොමෙතත් මේ තරුණිය කෙලිම මනුෂ්‍ය නානායක්කාර වෙත ඔහුගේ ලේකම්වරයා යොමු කරලා තියෙනවා. ඉන් පස්සේ මනුෂ්‍ය නානායක්කාර එම තරුණියත් එක්ක කතා බහ කරලා ඒ තරුණිය ගැන බොහොම වේදනාවක් අනුකම්පාවක් ඇති කරගෙන තරුණියට කියලා තියෙනවා, නංගි මෙහෙමයි, සාමාන්‍යයෙන් ඊස්ට්‍රාලියට යන්න මන්ත්‍රීවරගේ ලයිස්තුවෙන් තමයි යවන්නේ, ඒකට ලක්ෂ 20ක් විතර යනවා, කමක් නෑ, මං ඔයාට වජිර වෙනුවෙන් මේ වැඩේ කරලා දෙන්නම්. හැබැයි නංගි, එක පාරටම ඊස්ට්‍රාලියට යන්න බෑ, මැද පෙරදිග වගේ ඔයාට සිද්ධ වෙනවා ට්‍රේනින් එකට එන්න, ඒක කරන්න පුළුවන්ද කියලා. කොහොමෙතත් ඇය ඒකට කැමැත්ත පළ කරාට පස්සේ මනුෂ ඇලවා ඇප්ලිකේෂන් එකක් පුරවගෙන ඇගේ ජංගම දුරකථනය අර නම්බර එක අරගෙන තියෙනවා. ඉන් පස්සේ ඇයට පොරොන්දු වෙලා තියෙනවා සති 2ක් වගේ ඇතුළත දුරකථන ඇමතුමක් දෙනවා. එතකොට ඇවිල්ලා අමාත්‍යංශයේදී ඔහු හම්බෙන්නේයි කියලා. කොහොමෙතත් මේ තරුණිය මනුෂ්‍ය නානායක්කාර විශ්වාස කරලා ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා දවස් 2ක් 3ක් ඇතුළත මනුෂ්‍යගෙන් දුරකථන ඇමතුමක් ආවා ඇවිල්ලා හම්බ වෙන්න කියලා. මිත්වරුනි, ඇය හම්බෙන්න ගිහින් තියන්නේ ගාල්ල ප්‍රදේශයේම මනුෂ්‍ය නානායක්කාර කියපු තැනකට. මනුෂ්‍ය නානායක්කාර එතනට ගියාට පස්සේ මේ තරුණියට කියලා තියෙනවා, නංගි මෙහෙමයි, ට්‍රේනින් එකේ වැඩේ කතා කරගන්න ඕනේ, ඒකට සම්බන්ධ මහත්තයෙක් එනවා, එන්න යන්න, මම නංගිව ගිහිල්ලා මුණගස්සන්නම් කියලා. ඉන් පස්සේ තරුණිය ඇවිල්ලා තියෙන අම්මත් එක්ක, අම්මට කියලා තියෙනවා, අම්මේ, අම්මා ගෙදර යන්න, වැඩේ ඉවරුණාට පස්සේ බය වෙන්න එපා, අපි නංගිව ගෙදරට එවන්නම් කියලා. කොහොමෙතත් මේ තරුණිය මේ වැඩේ කරගැනීම සඳහා නැත්නම් ඒ අදාළ ට්‍රේනින් එකට අදාළ පුද්ගලය හඳුන්වලා දෙන්න සඳහා මනුෂ්‍ය නානායකව ඇය අරගෙන ගිහින් තියෙන්නේ එක්තරා තානායමකට, ගාල්ල ප්‍රදේශයේ තියෙන තානායමකට. මේ තානායමත් දේශපාලඥයන්ට මුට්ටි අල්ලන ප්‍රසිද්ධම පුද්ගලයෙක්ගේ තානායමක්. ඇය තානායමට අරන්ගේ මනුෂ්‍ය නානායක්කාරගේ ආදරයේ ඇගේ කකුල් පල්ලේ මුලින්ම බේරෙන්නට පටන් අරන් තියෙනවා. ඉන් පස්සේ ඇය මනුෂ්‍ය නානායක්කාර කාමරයට අරන් ගිහිල්ලා අවසානයේදී සල්ලං කරලා එළියට අරන් ඇවිල්ලා පොරොන්දු වෙලා තියෙනවා, නංගිවක අමතක කරලා දාන්න, මිනිස්සු උනහම ඔහු වගේ දේවල් සිද්ධ වෙනවා, මම අනිවාර්යෙන් ඔයාට ජොබ් එක හදලා දෙනවයි කියලා. කොහොමෙතත් මිත්‍රවරුනි, මනුෂ්‍ය නානායක්කාර කාමරය ඇතුළේදී කෝට් එකක් නැතුව තමයි ට්‍රේන් කෝට් නැතුව තමයි නාලා තියෙන්නේ. ඒ නිසා ගෑනු ළමයට මාසයක් විතර යනකොට යම් යම් වෙනස්කම් දැනිලා තියෙනවා. හැබැයි ජොබ් එකේ වැඩේ හරි ගිහිල්ලා නැහැ. එය කීපවතාවම මනුෂ්‍යට දුරකථන ඇමතුම් දුන්නට මනුෂ්‍ය මුලින් දවස් 2ක් කතා කරලා තියෙනවා. ඉන් පස්සේ පොරොන්දු වෙලා තියෙනවා, තොරතුරක් ලැබුණු විගසම කතා කරනවා, ඒකින්දා පොඩි කාලයක් දෙන්නේ කියලා. මේ තරුණිය අපට ලැබිලා තියෙන ආරංචිය අනුව මේ තරුණිය දවස් 2ක් මනුෂ්‍ය නානායක්කාර මේ තානායමට අරන් ගිහින් තියෙනවා. කොහොමෙතත් මේ වෙනකොට ඇයට ලැබිච්ච රැකියාවක් නැහැ. හැබැයි මේ වෙනකොට ඇය තමන්ගේ උදරාබාධයක් කියලා මවට දිගින් දිගටම කියපු නිසා මම ඇව රෝහලට අරගෙන ගිහින් තියෙනවා. අද වෙනකොට එළි වෙලා තියෙනවා ඇය ගැබ්බර වෙලයි කියලා. සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ යන කාලේ අහලා තියෙන්නේ හිත හොඳ ගෑණි බඩින් කියලා. කොහොමෙතත් මනුෂ්‍යලා කියන්නේ හිත කැත ගෑණි බඩින් කියලා. කොහොමෙතත් මනුෂ්‍ය නානායක්කාරලා මේ කුපාඩි පාහර වැඩේ කරගෙන යන්නේ ඔබත් මමත් දීපු බලය පදනම් කරගෙන. අද වෙනකොට මේ රටේ කොන්දේසි විරහිතව ගෑනුන්ට ගණිකාව වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ බඩ වියත රැකගන්න. හැබැයි මේ වගේ අහිංසක ගෑනුන්ගේ ජීවිතයක සල්ලං කරන්න මනුෂ්‍ය නානායක්කාරලාට බලය දුන්නු අපිත් මේකට වග කිය යුතු වෙනවා. ඒ නිසා මේ කාල කන්නින්ගෙන් බෙල්ලෙන් අල්ලලා හොල්ලන වග කීම තියෙන්නේ අපිට. දවසින් දවස විනාශ වෙන්නේ ඔබෙත් මගේ සහෝදරියක්, එහෙමත් නැත්නම් අනාගතයේදී අපේ දරුවෝ. එහෙමනම් මේ කාල කන්නින්ගෙන් මේ රට බේරගන්න පුළුවන්. ඒ කියන්නේ සැලැස්මක් තිබෙන, දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරුණටියක්. මිටෝනි, අර්ගෙන්ජ ජයග්‍රහණ මෙතුබ ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න.
ඔබ සැමට ජය.